ලෝකේ රටවල් තම තමගේ කොන්ටෙක්ස් එකට අනුව ප්‍රජාතන්ත්‍රවාදය කියන අර්ථ නිරූපණය කරගෙන තියෙනවා. පාදේශ සභාවයි පළාත් සභාවයි දෙකම නැති කරලා තියෙනවා. ඡන්දයෙන් බලය පත් වෙන්නේ මට නම් මට අවාසි. මම කැමතිනේ පුළුවන් තරම් මට බලය එකතු වෙලා මට ඕන විදිහට මේක කරගෙන යන්න තියෙනවා. හැබැයි මම හිතන්නේ ලෝකෙ කිසිම රටක් පර්ෆෙක්ට් ඩිමොක්‍රසි එකක් කියලා නැත්තම් පරිපූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෝකෙ කොහෙවත් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ. අපි ග්‍රීසිය පටන් ගත්තා කියලා කියන්නේ මොකද එහෙම තමයි. බටහිර විසින් අපිට උගන්වන්න දැන් මානව හිමිකම් සම්බන්ධ ගනුදෙනු මානව හිමිකම් වලින් නෙමෙයි කරන්නේ වෙළඳ සම්බාධක වලින් ඉන්නේ. ඇතිවරණ කලින් කලට පවත්වන එක කොහොමුණත් ඒකේ සාධාරණ බව ඒව පිළිබඳ ප්‍රශ්න තියෙනවනේ. ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී කතා කරන්න ඕනේ ඒක. මේ වැරද්ද නිවැරදි කරගන්න නැතුව ඉස්සරහට යන ගමනක් සාකච්ඡා කරන්න කොහොමද කියලා මට තේරෙන්නේ. ආයුබෝවන් මේ සියනතරු YouTube නාලිකාව. සියනතරු YouTube නාලිකාවේ අපි මේ ආරම්භ කරන්න හදන්නේ කාලීන සංවාදයක්. කාලීන සංවාදයක් කියුවහම ඔබ සමහර විට පොඩ්ඩක් එහෙම එහෙ වෙනවා. ඒ කියන්නේ මේකේ දේශපාලන සංවාදයක්ද මේ කරන්න හදන්නේ කියලා. කාලීන සංවාද කියපු ගමන් අපේ රටේ මිනිස්සුන්ට මතක් වෙන දේශපාලන සංවාදනේ. හැබැයි මේක එහෙම එකක් නෙවෙයි. මේක කොහොම එකක්ද කියලා ඔබට මේ සංවාදයෙන් බලාගෙන ඉන්නම වෙනවා. දැනගන්න. ඉතින් අද දවසේ අපි මේ කාලීන සංවාදය වෙනුවෙන් ආරාධනා කළා තරුණ දේශපාලඥයෙක්, එතකොට ගවේෂකයෙක්, ඒ වගේම දේශපාලන විචාරකයෙක් මිලින්ද රාජපක්ෂ මහත්මයා. අයිබෝවන්. ඒ වගේම මගේ මම්මත පැත්තෙන් ඉන්නත් ලස්සන තරුණ ගෑල්ලමේ ඒ පෙනුමට, එතකොට නමට හැමදේටම ගැළපෙන විදිය වැඩක් කරන්නේ. ඇය ලිබරල් තරුණ ව්‍යාපාරයේ කැඳවුම්කාරිණී නාමිනී පණ්ඩිත. අයිබෝවන්. හරි, මේ දෙන්නත් එක්ක අද අපි කතා කරන්න අපේ මේසට දාන මාතෘකාව ටිකක් බරපතලයි. අපේ රටේ නම දන්නවද ඔබ? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. හරි, සමාජවාදය හරි අපි දන්නවා, ඒක අහලා තියෙනවා. එතකොට ජනරජය ඒකත් මොකක් හරි වෙයිනේ ශ්‍රී ලංකාවෙන් දන්නවනේ. එතකොට මේ ප්‍රජාතාන්ත්‍රික කියන වැඩේ ඔන්න ඔතන තමයි අපි පොඩ්ඩක් හිර වෙන්නේ. අපි දන්නවද මේ ප්‍රජාතාන්ත්‍රික කියන එකේ තේරුම? ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපේ මේසට දාලා තියෙන ඔන්න සංවාදයට මාතෘකාව ප්‍රජාතන්ත්‍රවාදය. ඒ වෙනුවෙන් ඉගෙන කතා කරන්න හොඳම දෙන්නෙක් තමයි ඉන්නේ. අපි මේ මුලින්ම මිලින්ද යමු ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට එක එක නිර්ණායක තියෙනවා. මොකක්ද ඇත්තටම හරියටම ප්‍රජාතන්ත්‍රවාදය? මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අපි තේරුම් ගන්න ඕනේ අපේ කොන්ටෙක්ස්ට් එක ඇතුලේ. අපිත් අවුරුදු 2500ක විතර ලිඛිත ඉතිහාසයක් තියෙන රටක්. එතකොට අපිත් කාලාන්තරයක් තිස්සේ මේ රට විවිධ ක්‍රමහරා පාලනය කරලා තියෙනවා. මේකේ රජවරු ඉඳලා තියෙනවා, යටත් විජිතයක් විදිහට අපි පාලනය වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ අපිට පාර්ලිමේන්තු ක්‍රමය සාභිමනත් ඒවත් මං හිතන්නේ ඒ වෙනකොට යුරෝපය විසින් අත්හදා බලමින් තිබ්බ ක්‍රම මේ රට ගවර්න් කරන්න, රට පාලනය කරන්න. එතකොට ඒගොල්ලෝ ඒව අපිට අඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේ විවිධ දැන් ඔය ඔබ කියපු මුළු නම අපිට ආව එක එක කාලවල. හැමදාම ওই මුළු නම නෙමෙයි තිබ්බේ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය එක එක කාලවල ව්‍යවස්ථා. ජනරජය උනේ එක වෙලාවක, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය උනේ තව වෙලාවක. ඔව්, උනේ තව වෙලාවක. ඉතින් එක එක විදිහට මේක ඩිවලොප් වෙමින් ආවා. අපේ සමාජයේ තිබෙන බුද්ධි මට්ටම, අපේ සමාජයේ තිබෙන දේශපාලන පරිණතභාවය අනුව මේක වෙනස් වෙමින් ඇවිල්ලා තියෙනවා. එතකොට මම ශ්‍රී ලාංකික තරුණ දේශපාලඥයෙක් විදිහට මේ ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගන්නේ අපි අපේ රට පාලනය කර ගැනීම සඳහා අපේ රටේ මිනිස්සුන්ට ඉඩක් දීලා තියෙනවා. අපේ රටේ බලවත්ම පුද්ගලයා මේ රටේ මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඉඩක් දීලා තියෙනවා ඒගොල්ලෝ පවතින දේශපාලන පක්ෂවලින්, ලියාපදිංචි වෙලා තියෙන දේශපාලන පක්ෂවලින් ඒගොල්ලෝ කැමති කවුද කියන එක තෝරගන්න ඒගොල්ලන්ව නියෝජනය කරන්න. ඒ සඳහා ඉඩ තැන් තුනක් විතර තියෙනවා. දැන් ඒ දෙකක්ම නැති වෙලා තියෙන උදාහරණයක් විතර පාදේශ සභාවයි පළාත් සභාවයි දෙකම නැති කරලා තියෙනවා. ඒකත් නැති කරගෙන තියන්නේ නැහැ, අමුතුවෙන් කවුරුත් නැති කරගෙන නැහැ. ඒකත් ඉතින් මිනිස්සුම එකතු වෙලා, මිනිස්සු පත් කරපු නියෝජිතයෝම රාජ්‍යාන්තරණම එකතු වෙලා ඒක නැති කරගෙන තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ ජනාධිපති විතරක් ඉතුරු වෙලා ඉන්නවා. එතකොට මම හැම වෙලේම කියන්නේ රටේ බහුතරයක් මිනිස්සුන්ට, රටේ වැඩිපුර මිනිස්සු තෝරගන්න, වැඩිපුර මිනිස්සු එකඟ වෙලා තිබෙන ක්‍රමවේදය සහ පවත්වාගෙන යන තෝරා ගැනීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා මම තේරුම් ගන්න. ඒකට අනුව ඒ කාල සීමාව තුළ බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක වෙනවා. දැන් ඔය මේ රූසෝගෙන් පටන් ගත්තම ග්‍රීසියෙන් නාමිනි
ඕක ප්‍රජාව විසින් පාලනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි දන්නේ. හැබැයි පස්සේ කාලෙක මිනිස්සු ප්‍රමාණය වැඩි වෙනකොට මේ ප්‍රජාතන්ත්‍රවාදය හරි ගියේ නැහැ. ඔබ ලිබරල් වාදයත් එක්ක ඉන්නේ. දැන් මිලින්දත් එක්ක එකඟ වෙනවද මේ කියපු කාරණා? දැන් මොකද්ද මේ වෙන්නේ මෙතන ලිබරල් සහ ප්‍රජාතන්ත්‍රවාදය? මිලින්දත් එක්ක එකඟ වෙනවා කියන්නේ එක්තරා මට්ටමකට එකඟ වෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ලිබරල් වාදය කියන්නේ දේශපාලන මතවාදයක්. ඒකට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කන්සෙප්ට් එක. ඒ දෙකක් ඇත්තටම. ඒ කියන්නේ නිකන් අපි ෆිලොසොෆිකලි හරි තියරිටිකලි හරි න්‍යායාත්මකව බලනකොට ලිබරල් වාදය කියන්නේ එකක්, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එකක්, සමාජවාදය කියන්නේ එකක්, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එකක්. ප්‍රජාතන්ත්‍රවාදය මට අනුව අවසන් ප්‍රතිඵලයක්. ඒ වගේම ජර්නි එකක්, ඩෙස්ටිනේෂන් එකක් වගේම ජර්නි එකක්. එතකොට අපි මිලින්ද කිව්වා වගේ ලෝකේ රටවල් තම තමන්ගේ කොන්ටෙක්ස්ට් එකට අනුව ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අර්ථ නිරූපණය කරගෙන තියෙනවා. එතකොට අපි හැම රටක්ම ප්‍රජාතන්ත්‍රවාදය තමයි කවුරුත් කිසිම කෙනෙක් ලෝකේ කිසිම රටක් කිසිම පුද්ගලයෙක් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඩිනයි කරන්නේ නැහැ. කවුරුවත් ප්‍රජාතන්ත්‍රවාදය එපා කියන්නේ නැහැ. හැබැයි අපි හැමෝම ප්‍රජාතන්ත්‍රවාදයේ එක එක තැන්වල ඉන්නේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ අපේ ගමනාන්තය නම් සහ මම කියන විදිහට ප්‍රජාතන්ත්‍රවාදයේ ගමනාන්තය සහ ඒ ජර්නි එකත් ඒකම නා. අපි භාවිතා කරන වාහනේත් ප්‍රජාතන්ත්‍රවාදය, ගමනාන්තයත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනකොට අපි හැමෝම ওই ගමන් මාර්ගයේ එක එක තැන්වල ඉන්නේ. හැබැයි මම හිතන්නේ ලෝකෙ කිසිම රටක් පර්ෆෙක්ට් ඩිමොක්‍රසි එකක් කියලා නැත්තම් පරිපූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෝකෙ කොහෙවත් තියනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එතකොට එතනින් අදහස් වෙනවා පරිපූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය කියලා දෙයක් කවුරු හරි කියලා තියෙනවා. හැබැයි දැන් නාමිනි මේ සංවාදයේ ඇතිවෙන්නම හේතුව අයන්ති මේ සංවාදයේ නිර්මාණය වෙන්නම හේතුව මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔයා කියන ගමන් කවුරුත් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියන ගමන් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ගෙනාපු මේ බටහිර අදහස ඒගොල්ලෝ දිගින් දිගටම කියමින් ඉන්නවනේ. ඕගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය හරි ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි, මේකයි හරි ප්‍රජාතන්ත්‍රවාදය. ඒ හින්දා මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරගන්න කියලා. ඒ හින්දානේ අපි කරන ගොඩක් වැඩවලදී අපි විතරක් නෙමෙයි ආසියාව වේවා අපි මේ ජර්නිය පිටිපැසින් අය වෙන්න පුළුවන් ඔයා කියන විදිහට අපි. එතකොට අරගොල්ලෝ කියනවා නෑ ඕක නෙමෙයි හරිම මේක කරගන්න විදිය, මෙන්න මේකයි විදිය, මේකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. එහෙම නොවන රටවල උදාහරණයක් විදිහට ඒකනේ දැන් මේ බහුතරයක් ටිකක් යුරෝපෙට වෙනස් පාලන ක්‍රමයක් තිබ්බ ගමන් ඒගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝ අපේ ලීග් එකේ නෙමෙයි කියලා. එතකොට ඔයා කියනවා නම් අපි මේකේ තැන් තැන්වලයි වෙන වෙන තැන් තැන්වල මේ ජර්නි එකේ ඉන්නේ කියලා, මේකේ ගමනකේ එක තැන්වල ඉන්නේ කියලා. එහෙනම් කොහොමද එක පිරිසක් කියන්නේ නැහැ අපේ එක තමයි හරි එක, ඕගොල්ලන්ගේ එක නෙමෙයි හරි එක කියලා? හරි, ඒකට මම මෙහෙම උත්තරයක් දෙන්නම් නැත්නම් අමතක වෙන නිසා. දැන් මිලින්ද මුලින් කිව්වා බහුතරය තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියලා, සහ මිලින්ද ඒක විශ්වාස කරන එක තමයි හරි දේ කියලා. ඒතර ඔයා කොහොමද විශ්වාස කරන්නේ ඔයා කියන දේ හරි කියලා? ඔයාට කියන්න පුළුවන් ඔයා විශ්වාස කරන දේ හරි, ඔයාලගේ දේශපාලන පක්ෂ කඳවුරු විශ්වාස කරන දේ හරි, තව දේශපාලන පක්ෂයකට ලංකාවේ කියන්න පුළුවන් අපි විශ්වාස කරන දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියලා. ඒ වගේ ලෝකේ රටවල් වලට තමන් කැමති කැමති දේවල් කියන්න පුළුවන්. හැබැයි මම මුලින්ම කියන්න ඕන මම කිසිම වෙලාවක මම කතාව පටන් ගන්නකොටවත් මම කිව්වේ නැහැ ලෝකේ රට රටවල් තැන් තැන්වල හිටියට බටහිර රටවල් යුරෝපා රටවල් ඒක ඉදිරියෙන් ඉන්නවා කියලා මම කිව්වේ නැහැ කිසිම වෙලාවක. සහ අපි දිරියෙන් ඉන්නවා කියලත් මම කියන්නේ නැහැ. මම කියන්නේ අපි හැමෝම මේ ප්‍රොසෙස් එකේ යම් තැනක ඉන්නවා. අපි හැමෝගෙම බලාපොරොත්තු වෙන්න ඕනේ අපි කොහොමද වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් බවට පත් වෙන්නේ. එතකොට මම නාමිනි, එතකොට වෙන වෙන රටවල් වලට ගැලපෙන විදිහට ප්‍රජාතන්ත්‍රවාදය හදාගන්න පුළුවන්ද ඔය කියන විදිහට? නෑ, එහෙම කොහෙවත් රට මම මේක මුළුමනින්ම මේක පැහැදිලි කරලා ඉන්න ඕන පටන් ගන්න තැන ලෝකේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක නිර්වචනය කළා නෑ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ දේශපාලන සංකල්පයක්. ඒක අපි කියන දාර්ශනිකයන් තෝට් ලීඩර්ස් තමයි ඓතිහාසික වශයෙන් ඒ වචනේ අර්ථකථන හොයාගෙන ඒවට අර්ථකථන දීලා ගේන්නේ. ඒතර රටවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇඩොප්ට් කරගන්නේ අන්නේ දාර්ශනිකයන් කොහේ හරි කියපු දෙයක් සහ ඒ මත ගුරුකුල. අපි දන්නවනේ එක එක ගුරුකුල තියෙනවා කියලා. ඒ ගුරුකුල විසින් මේ සංකල්ප වර්ධනය කරනවා. දැන් ඔයා කිව්වා ප්‍රජාතන්ත්‍රවාදී මුලින්ම පටන් ගන්නේ ග්‍රීසියෙන් කියලා. ඒ අපි බටහිර දර්ශනය කතා කරනකොට. නමුත් පෙරදිගත් අපේ රටවල් ඉන්දියාව ආශ්‍රිතව මේ අපේ පෙරදිග රටවල් කලාපයේ හැමදාම ඉතාමත් හොඳ බුද්ධිමය සංවාද විසංවාද තිබුණා. නමුත් අපි ගොඩාක් බටහිර ගැන කතා කරන්නේ අපි අපේ ඉතිහාස ගැන කතා කරත් අපිට පාසල්වල ඉතිහාසයේ විෂය කතා කරත් අපි ගොඩක්ම ඉතිහාසයේ කිලිගෙන ගන්නෙ බටහිර ඉතිහාසයේ. පුනරුදය කිව්වත් වැඩව සම්යුගය ගත්තත් අපි ගණගෙන තියෙන බටහිර දැක්මේ. කවදාවත් අපි පෙරදිග ගැන කතා කරන්නේත් නැහැ. පෙරදිග එහෙම බුද්ධි ප්‍රබෝධයක් තිබුණා කියන එක අද
අපේ කොහෙවත් ලිඛිතව අපි පාසලට ඒ ප්‍රශ්නේ අහන්නෙම ප්‍රශ්නේ පටන් ගද්දිම මේක ග්‍රීසියෙන් ආවා කියලා අපි කියන්නෙම. ඒ කියන්නේ ආවා කියන එක විතර නෙමෙයි දැනුත් ඔහොම තමයි. දැන් ඔයා අයන්ති කිව්වේ ග්‍රීසියෙන් ආවා කියලානේ. ආවා කියන්නේ ග්‍රීසියනේ පටන් ගත්තා. ඔව් ඒක තමයි ග්‍රීසිය අපි ග්‍රීසිය පටන් ගත්තා කියලා කියන්නේ. මොකද එහෙම තමයි බටහිර විසින් අපිට උගන්වන්නේ. ඒගොල්ලෝ මේ අධ්‍යාපන ක්‍රම හදලා මේ ගැන ලිටරචර් කරලා මේ ගැන පොත් ලියලා පළ කරලා මේක යාළුවනේ කාලයක් තිස්සේ ඩොමිනේට් කරේ. මේක යුරෝපියෝනේ අපි අල්ලන් හිටියේ. ඒ අපි අල්ලන් හිටියේ චීන උනා උදාහරණයක් විදිහට. අපි අල්ලන් හිටියේ ජපානෙන් නම් අපි අල්ලන් හිටියේ ඉන්දියාවෙන් නම් මේ කතාව මීට වඩා වෙනස් වෙනවා. මොකද එතකොට ඒගොල්ලෝ කතන්දරයක් හදනවා මේ සේරම පටන් ගත්තේ එහෙන් අපේ පාලන ක්‍රමය තමයි ලස්සරම දිබ්බ පාලන ක්‍රමය. අපේ බුද්ධිමතුන් තමයි හරිම දර්ශනවාදී කියලා තියෙන්නේ කියලා. නමුත් වෙලා තියෙන්නේ මේ සේරම දැන් අපිට අපි අවුරුදු ගාණක් යටත් කරගෙන ඉඳලා අපේ අධ්‍යාපන ක්‍රමය පාලන ක්‍රමය මේ සේරම මේගොල්ලෝ දාපු හින්දා අපිත් දැන් විශ්වාස කරන්න පටන් අරන් තියෙනවා. ආ මෙයාලා කියන එක තමයි හරි. මේගොල්ලෝ තමයි මේක පටන් ගත්තා. මේගොල්ලෝ තමයි මේකේ අයිතිකාරයෝ කියලා. අයන්ති මට මේකට පොඩ්ඩක් මැදට කියන්න පුළුවන් නම් මම කියන්න කැමතියි. ඇත්තටම මේ කතාවෙන් කිසිම ප්‍රයෝජනයක් අපි දෙන්නටවත් මං හිතන්නේ අහනයටවත් වෙනකල. අපි දන්නවා ඉතිහාසයේ හැම වෙලේම අපිට අනාගතයට පෙරමං පෙන්නනවා. ඒකට දොරටුවක්. නමුත් මං හිතන්නේ ඉතිහාසය ගැන කතා කළවත් කවුද හරි ප්‍රජාතන්ත්‍රවාදී හොයාගත්තේ කොහෙද මේක ප්‍රැක්ටිස් කරේ? මේ කියන්නේ යුරෝපයේද ග්‍රීසියේද ඇමරිකාවේද කියන කතාවවත් ලංකාව ඊට වඩා හොඳ එකක් තිබ්බ ඉන්දියාවේ තිබුණා කියන එකවත් වැඩක් නැහැ. දැන් අපි බලන්න ඕනේ දැන් මේ අපි ජීවත් වෙන 2024 මොකද්ද අපි ඉදිරියට කරන්නේ? දැන් අපි කොහොමද හොඳ සිස්ටම් එකක් හදාගන්නේ කියන කතා බහ තියෙනවා. මට කලින් කියන්න අවශ්‍ය වුණ දේ තමයි ඇයි අපි කියන්නේ බටහිර සහ පෙරදිග ලංකාව සහ විදේශීය කියලා වෙනසක් හදාගන්න තැනක මං හිතන්නේ අපි ඉන්න ඕනේ කියලා. දැන් උතුන නාමිනි දැන් ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ සාපේක්ෂයිනේ. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ සාපේක්ෂ නම් එක එක රටවල් වලට ආවේනික විදියට ওই ප්‍රජාතන්ත්‍රවාදය ගන්න පුළුවන්නේ. හැබැයි මං හිතන්නේ මනුස්සගේ ගෞරවය ලෝකෙ කොතනටත් විශ්වීයයි. ඒක අපි කියන යුනිවර්සල්. මනුස්සගේ ගෞරවය, මනුස්සෙට තියෙන නෛතිවාසිකම්, මනුස්සෙගේ මේ කෙටි ජීවිත කාලයක් තුළ ඒ මනුස්සයාට ඒ මනුස්සගේ බෙස්ම වර්ෂන් එකට වෙන්න තියෙන අයිතිය. මං කියන්නේ උස්ම ටිකක් ඉහළ පහළ වැටෙන මනුස්ස ජීවිතයක් ජීවත් වෙනවා කියන එක නෙමෙයි. ජීවත් වෙනවා කියන්නේ හරිම ගෞරවාන්විත සතුටින් තමන්ට ඕන අවම මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ වෙලා ජීවත් වෙන ලස්සන ජීවිතයක්. ඒකට අප්‍රිකාවේ ඈත කොනේ ගමක ඉන්න මිනිසයටත් ඇමරිකාව ඉතාමත් සල්ලි තියෙන තැනක ඕස්ට්‍රේලියාවේ යුරෝපීන මිනිසයටත් ආසියාවේ ඉන්න ඉතාමත් ධනකුවේරයන්ටත් මැද පෙරදිගින ධනකුවේරයන්ටත් ඒ වගේම අතිශය අපි කියන්නේ අන්ඩර් ප්‍රිවිලේජ් හැම මිනිසෙක්ටම ඒ ගෞරවය සඳහා තියෙන අයිතිය පොදුයි. ඒතර මෙතෙන්දී අපි බෙදා ගන්න ඕනේ නැහැ කොහෙවත් නැහැ බටහිර හරි කියලා. හැම තැනම තියෙන්නේ ඒකයි මම කියන්නේ. ඉතිහාසයේ විසින් සිද්ධ කරන ලද වරදවල් නිවැරදි කරගන්න නැතුව මේ සංවාද ඉස්සරහට ගෙනියන්න බෑ නාමිනි. දැන් ඕගොල්ලෝ කියන්නේ මේක දැන් ඉඳන් පටන් අරන් ඉස්සරහට ගෙනියමු කියලා. හැබැයි අවුරුදු 17 2000 30 අපේ සංස්කෘතීන් අපේ හරපද්ධතීන් අපේ රටවල් වල තිබ්බ ධනය මේ සේරම විනාශ කරලා හොරකම් කරලා ඒ හරහා ඒගොල්ලන්ගේ ශිෂ්ටාචාරයේ ඊටාම ධනවත් සහ නිර්මාණශීලී ශිෂ්ටාචාරයන් බවට පත් කරලා දැන් අපිට පාඩම් කියලා දෙන එක මේ ගැන සංවාදයක් නැතුව මේ වැරද්ද නිවැරදි කරගන්න නැතුව ඉස්සරහට යන ගමනක් සාකච්ඡා කරන්න කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. ඇත්තටම මිලින්දම අපේ කතාව වෙන්න ඕනේ. අපි හිතමු ඉස්සර අපේ තිබ්බ දේවල් අරගෙන හොරකම් කරලා අපේ රටවල් වහල් රටවල් බවට පත් කරගෙන අපේ මිනිසුන්ගේ ශ්‍රමය සූරා කාලා අපේ තිබ සම්පත්ති කරන් ගිහිල්ලා අපේම බඩු ගෙනහිලා බඩු හදලා අපිටම විකුණලා නේද? අපිට මේ රටවල් දියුණුනා මොකක් හරි කියලා. ඊට පස්සේ මං හිතන්නේ අපේ අවධානය දැන් තියෙන්න ඕනේ ඒ කතාවට වඩා දැන් අපේ රටේ ජනතාවගේ ඡන්දෙන් තේරීපත් වෙලා දූෂණය අකාර්යක්ෂමතාවයේ මහජන දේපල සොරා කාලා අපේ රට කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය අවුල් කරපු එක ගැන අපේ ප්‍රජාතන්ත්‍රවාදය තුලින් බිහි වෙලා හරිද? බටහිර අපි හිතමු යුරෝපිකයන් අපේ රටවල් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින් අපේ රටවල් අල්ලගත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව නෙමෙයිනේ. ඇවිල්ලා රටවල් අත්පත් කරගත්ත නේද? යුද බලය පාවිච්චි කරලා. ඒක නෙවුනේ. නමුත් දැන් අපේ පාලකයෝ පත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල. ඔයා කියන විදිහට සාධාරණ නිදහස් හා සාධාරණ මැතිවරණ කලින් කල්ට පවත්වන මැතිවරණ කලින් කල්ට පවත්වන එක කොහොම වුණත් ඒකේ සාධාරණ බව ඒව පිළිබඳ ප්‍රශ්න තියෙනවනේ. ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී කතා කරන්න ඕනේ ඒක. නැතුව මැතිවරණයකින් මිනිස්සෙක් බලයට පත් වෙන එකනේ. මේ මැතිවරණය කොතරම් ප්‍රජාතන්ත්‍රවාදීද? මේ මැතිවරණයේදී මාධ්‍ය භාවිතය කොතරම් ප්‍රජාතන්ත්‍රවාදීද? ඒ මැතිවරණට කියන්නේ ඡන්දය දීපු ජනතාව කොච්චර ඉන්ෆෝම් ඡන්දයක්ද ලබා දුන්නේ? කියන්නේ දැනුවත් ඡන්දයක්ද ලබා දුන්නේ කියන එක. ඒතර එයාලගේ ඡන්දය ලබා ගන්න මොන වගේ ක්‍රමවේදද භාවිතා කරන්නේ? ඔය ක්‍රමවේද ගැන කතා කරද්දි මිලින්ද දැන් මිලින්ද කියනවා මේක බටහිරින් අපි බටහිරේ තියෙනවා කියලා තියෙනවා.
තමා කවුද කිව්වේ හැම කියලා. එතකොට දැන් ලංකාවට ආවේනික පරිපාලන රටාවක් ගියා කියමුකෝ. එතකොට අපේ රට දැන් එහෙම කරගෙන යනකොට අපිට එනවනේ වෙන වෙන රටවල් වලින් බාධා. ඔව් ඒක තමයි. ඒක තමයි. දැන් මේ නාමිනි කියපු කාරණා සේරම හුදෙක්ම ඒව හුදකලා ප්‍රශ්න විතරක් නෙමෙයිනේ. එතකොට දැන් උදාහරණයක් විදියට මාධ්‍ය භාවිතය කියමුකෝ. එහෙමත් නැත්නම් මැතිවරණ කාලේ සල්ලි වියදම් කරන විදිය කිමු. එහෙම නැත්නම් ලංකාවේ නම් මැතිවරණ කාලේ මේ සේරටම වඩා වැදගත් එකක් තියෙනවා. අපි කවුරුත් කතා කරන්නේ නැති ඒ තමයි ජියෝපොලිටික්ස්. හුදෙක්ම මේ මෙන්න මේ ෂූ ටික විතරක් දේශීය ප්‍රශ්න ටිකක් විදියට අරන් සාකච්ඡා කරොත් අපි ලොකු ප්‍රශ්නේ මගහරිනවා කියන එකයි මගේ අදහස. ලොකු ප්‍රශ්නේ විදිහට දැන් මිලින්ද කියනවා හරි අපිට අපේ විදිහක් හදාගන්න පුළුවන් කියලා. මම කියන්නේ අපි කවදාවත් නරකයි මේ ඔන්න ඔය මත කියන්නේ දැන් අද මානව හිමිකම් ප්‍රශ්න අපිට එනවා. එතකොට මාධ්‍ය භාවිතාව ගැන ප්‍රශ්න එනවා. මේ ඔක්කොම දැන් අපේ විදිහක් හදාගත්තු හින්දා නෑ. ඇත්තටම මම ඒක දකින්නේ මේ මුලින්ම මං කතාවේ කිව්ව එක අපි මේ බටහිරත් එක්ක මොකක් හරි තියෙන ප්‍රශ්නයක් ඒක පැත්තකින් තියන්න ඕනේ. මොකද බටහිර කියලා දැන් බටහිර කියන රටවල් ටිකක් නේ ඕගොල්ලෝ දැන් අපි ගමු ඇමරිකාව යුරෝපිය. ඉතින් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු ඩිබේට් එකක් තියෙනවා මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල. උදාහරණයක් විදිහට සමූහාණ්ඩුවාදය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියලා ඒ රටේ ලොකු ගැටුමක් තියෙනවා. මං කියන්නේ දේශපාලඥයෝ අතර විතරක් නෙමෙයි පොත්පත් ලියන අපි කියවන නේද ලේඛකයෝ අතර ෆිලොසොෆර්ස් අතර ලොකු මතභේදයක් තියෙනවා 17 වෙනි සියවසේ විතර ඉඳන් පටන්ගෙන බැලුවොත්. හරි දෙතර කට්ටියක් කියනවා නෑ හරියටම මිනිස්සෙගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ හරියටම මිනිස්සයාගේ සහභාගීත්වය තහවුරු වෙන්නේ සමූහාණ්ඩුවාදය තුල ලිබරල්වාදය තුල නෙමෙයි කියලා. නමුත් සමහරලාට ලිබරල්වාදීන්ම කියනවා ඇත්තටම ලිබරල්වාදී අවසන් හරය සමූහාණ්ඩුවාදය ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. මොකද ප්‍රජාතන්ත්‍රවාදී එක වෙලාවක කියනවනේ ඒක බහුතර බලය කියලා. ඒතර සමූහාණ්ඩුවාදී හැම වෙලේම කියන්නේ එක මිනිස්සෙක්ගෙන් තව මිනිසු පාලනය කිරීමට එරෙහිව. හරිද? එක මිනිස්සෙක් තව මිනිස්සෙක් පාලනය කිරීමට එරෙහි දේ තමයි සමූහාණ්ඩුවාදය. ඒක තමයි කියන්නේ power of people. හරිද? power of people ඒක වෙන්න ඕන නීති ආධිපත්‍යයට අනුව කියලා. ඒක තමයි සමූහාණ්ඩුවාදය. ඕකේ තියෙනවා මේ ට්‍රැඩිෂනල් අර්ථකථනයක් වගේම මොඩර්න් අර්ථකථනයක්. ඒතකොට මේ මොඩර්න් අර්ථකථනයේ ගොඩක්ම කතා කරන්නේ ඔය power of people සහ rule of law කියන දෙක. ඕවත් ලිබරල් වාදයේ මූලිකම වටිනාකම් සහ හැම දේශපාලන මතවාදයකම මූලිකම හරයන්. කිසිම දේශපාලන මතවාදයක් මේව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේවයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රැක්ටිස් එකේ. මොකද ඇත්තටම මොන දේශපාලන පක්ෂ බලයට ඇවිල්ලා ඕවා ප්‍රැක්ටිස් එකට දානකොට බලය දරන කෙනාට ඡන්දෙන් බලය පත් වෙන්නේ මට නම් මට අවාසි. මම කැමතිනේ පුළුවන් තරම් මට බලය එකතු වෙලා මට ඕන විදිහට මේක කරගෙන යන්න තියෙන. මොකද බලයේ ස්වභාවය දූෂිතයි. ඉතින් අපි හැමෝම කැමති බලය අර අන් ඉන්ටරප්ට් විදිහට මල් ළඟ තියෙන බාධාවක් නැතුව. හැබැයි මම බලය කියන්නේ ඕක දැන් ලංකාවේ ওই බලය දූෂිතයි බටහිර රටවල් වල ඒක හොඳයි කියන්නේ. නෑ මම හැම වෙලෙම කියන්නේ බටහිර කියලා දෙයක් ගන්න එපා. ලෝකෙ මිනිස්සු එකයි, ලෝකෙ ප්‍රශ්න එකයි, ඇමරිකාවේ මේ වෙලාවේ තියෙන සටන එකයි. ඒ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නයක්. මේ වෙලාවේ ලෝකෙ ලොකුවටම ප්‍රජාතන්ත්‍රවාදී අභියෝග ලඟ තියෙන ඇමරිකාවේ. හැබැයි එහෙම තියෙන ගමන් ඒගොල්ලෝනේ ලෝකෙට පොලිස් කාර්ය බවට පත් වෙලා ඉන්නේ. දැන් එහෙම තියෙන ගමන් ඒගොල්ලෝ කියනවානේ අපිට අහවල් දෙයි කරන්න බෑ, අපිට අහවල් රටෙන් තෙල් ගන්න බෑ, අපිට අහවල් රටෙන් බඩු ගන්න බෑ, අපිට අහවල් රට බඩු විකුණන්න බෑ, අපි අහවල් සංශෝධන ව්‍යවස්ථා සංශෝධන හෝ නීතිමය සංශෝධන අහවල් විදිහට කරගන්න ඕන. මේ දැන් මේ ඒගොල්ලන්ගේ රටවල ඩිබේට් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි එයාලා ඒ ඩිබේට් එක විතරක් කරගෙන හිටියනම් මේ ප්‍රශ්නේ විසදෙනවන්නේ එහෙම නෙමෙයිනේ. ඒකම ඒගොල්ලෝ අපිවත් පාලනය කරනවානේ. අපිට මානව හිමිකම් ප්‍රශ්න ඇති වෙනවා මිලින්ද. දැන් මිලින්ද කියන විදිහට අපි හරි ආසයි අනේ අපේ දේවල් කරගෙන ඉන්න. අපිට ආවේනික ක්‍රමයකින්. හැබැයි දැන් නාමිනි කියන විදිහට දැන් සමහර වෙලාවට මම කිව්වා ඒක බටගිරින් ආවා කියලා. ඉතින් එහෙම ඉන්න ගියම අපිට එනවනේ ප්‍රශ්න මානව හිමිකම් ප්‍රශ්න. මම කියන්නේ මම තව කියන්නේ ඇත්තටම මේ මානව හිමිකම් කියලා කියන්නේ මේ ලොකු ප්‍රශ්නේ තියෙන පොඩිම ටූල් එක විදිහට මම දකින්නේ. මොකද මානව හිමිකම් වලට ගරු කරන්න ඕන කියන එක පොදුවේ සියලුම දෙනා එකඟ වෙලා තියෙනවා. හැබැයි ලොකුම ටූල් එක කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක ට්‍රේඩ් මේ වෙළඳාම ඒගොල්ලන්ගේ ධනය පිළිබඳයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ බටහිර සහ එයාලා ඉදත් කරේ එක අවුරුදු 150කට 200කට කලින් කරෙත් ඒක දැන් කරන්නෙත් ඒක. ඒ ධනය රැස් කර ගැනීමට සහ ධනය පවත්වාගෙන යෑම සඳහා තව දුරටත් ඒගොල්ලන්ගේ මාකට් එක ලොකු කර ගැනීම සඳහා හියුමන් රයිට්ස් වෙන්න පුළුවන්, ඉකොනොමික් ක්‍රයිසිස් වෙන්න පුළුවන්, ඩිමොක්‍රසි වෙන්න පුළුවන්. මේ සේරම ටූල්ස්, මේ ටූල්ස් ටික පාවිච්චි කරගන්නවා අපේ රටවල තියෙන අපිත් එක්ක තියෙන වෙළඳපොළ ගනුදෙනුව හදාගන්න. දැන් මානව හිමිකම් සම්බන්ධ ගනුදෙනුව මානව හිමිකම් වලින් නෙමෙයි කරන්නේ, වෙළඳ සම්බාධක වලින්නේ.
වෙනද දැන් අද උදාහරණයක්ද අද ලෝකේ තෙල් ගණන් අඩුම රටවලින් අපිට තෙල් ගණන් තෙල් ගන්න බෑනේ මිලිඳ කතා කරන් ටික මම කියනවා දැන් මොකද තියෙන ප්‍රශ්නේ මිනිස්සුගේ මානවයිතිවාසිකම් ආරක්ෂා වෙන එකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද මට තියෙන නෑ මම කියවන මානවයිතිවාසිකම් ආරක්ෂා වීම ඕකේ කියලා මම කියන්නේ මානවයිතිවාසිකම් පාවිච්චි කරනවා නම් අපේ වෙළඳ පොළ කළමනාකරණය කරන්න අපි බඩු ගන්න කොහෙන්ද කියන එක පිළිබඳ අපිට නීති දාන්න අපි හම්බෙන්න ඕන මොන රටේ රාජ්‍ය නායකයෝද මෙහාට ගෙන්නන්න බැරි මොන නැවුද මෙහාට ගෙන්නන්න බැරි මොන 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 රටෙන්ද අපිට තෙල් ගන්න පුළුවන් කියලා තීරණය කරනවා නම් තව රටක් මානව හිමිකම් උඩින් දාලා එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මානව හිමිකම් උඩින් විතරක් නෙමෙයි. ණයමති ණයක් දෙනකොට ඒ ටික භාවිතා කරනවා නම් කාගෙන තෙල් ගන්න ඕන කාටද මේව විකුණන්න ඕන කාටද මේව බදු දෙන්න ඕන ඒකත් ප්‍රශ්නයක්. ඒව ලෝකේ ඔයා කියන වගේ ජියෝපොලිටික්ස් කියන එක ඒක රටක් නෙමෙයිනේ. ඒක සවුත් එක තමයි දැන් වෙස්ට් එකත් පරාද කළා. සවුත් කියන්නේ තින් දකුණෙම පිහිටපු රටවල් නෙමෙයි. අපි දන්නවනේ සවුත් කියලා අදහස් කරන රටවල් ටික මොනවද කියලා. හරිද? දැන් අපි ඉගෙන ගන්න නෑ සෞතන අපි කියන්නේ එක වෙලාවක ලෝකේ පාලනය කරේ බටහිර. හැබැයි අර කර්මයේ බලපාන්න වගේ දැන් වෙනකොට බටහිර අභිබවා සෞත් එක ඉතාමත් ඉක්මන්ට ඉවෝල්ව් වෙනවා සහ ලොකු වෙනවා. කොටින්ම කිව්වොත් සමහරලාට ඇමරිකාවේ තියෙන චීන ඉන්වෙස්ට්මන්ට් එක කඩාගත්තොත් අයින් කරගත්තොත් ඇමරිකාව කඩා වැටෙන්න පුළුවන් මට්ටමක තියෙන්නේ. හරිද? අපි කියන්නේ අර මෙහෙම හරස් විදියට ලෝකේ දැන් යන්නේ. එතකොට අද බලවතා හෙට පොඩි වෙලා හෙට අද පොඩි කෙනා හෙට ලොකු වෙනවා. එතකොට අර රටක බලය වගේම තමයි රටක දේශපාලඥයෝ බලය විපක්ෂින් ඉන්නකොට මානව හිමිකම් ගරු කරලා ආණ්ඩු පක්ෂයට ආව මේක නැති වෙනවා වගේ තමයි රටවලුත් ඔය කියන කතන්දර තමන් බලවත් වෙනකොට මොනවා හරි ටූල් එකක් යූස් කරනවා අනිත් අය මත තමන්ගේ හાર્ඩ් පවර් එක එක්ක සොෆ්ට් පවර් එක පතුරවලා තමන් ලෝකේ බලවතා වෙන. ඕකම තමයි දේශීය වශයෙන් ඩොමෙස්ටික් හයරාකී එකේ වෙන්නේත් ඕකමයි. ගෝලීය වශයෙන් වෙන්නේත් ඕකමයි. ඔතන කන්සෙප්ට් එක පවර් කියන එක. නැතුව මේ රටවල් පිළිබඳව අපේ ප්‍රශ්නයක් අපි ඇති කරගන්න ඕනේ නැහැ. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ලංකාවේකද පෙරදිගේකද කියලා අපි බලන්න ඕන අපි කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයේ ඊළඟ අවස්ථාවට යන්නේ. දැන් මිලින්ද කියනවා බහුතරේ බලය. ඕක තමයි ග්‍රීක යුගයේ කියපු ඩෙෆිනිෂන් එක. ග්‍රීක යුගය කියන්නේ මීට වඩා අවුරුදු 5000කට විතර කලින් 2500ක් කලින් නේ සොක්‍රටිස් ජීවත් වෙන්නේ මීට අවුරුදු 1000කට කලින්. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ඊට පස්සේ ඒක බැරි වුණා. නෑ ඍජු නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගියේ. නෑ ඇත්තටම මෙහෙමයි වෙන්නේ. ඒකට හේතුව තමයි පැහැදිලි කරොත් මම නිකන් අපිට කන්සෙප්ට් එක කියන වෙලාවක් තියෙනවා මම කියන්නම්. ලෝකේ මුලින්ම තිබ්බේ ඕගොල්ලෝ දන්න විදියට එක පුද්ගලයෙක් තමයි හැම වෙලේම පාලනය කරේ. එක පුද්ගලයෙක් අපි කියනවා ෆිටර් ඒ කියන්නේ ෆිටර් සර්වයිවල් කියන්නේ ශක්තිවන්තයා තමයි හැම වෙලේම පාලනය කරේ. වැඩිම දඩේ මේ යන්න පුළුවන්, වැඩිම මිනිසුන්ට ගහන්න පුළුවන්, වැඩිම කාන්තාව තමන් ළඟ තියාගන්න පුළුවන්. ඒ තමන්ගේ ශක්තියත් එක්ක ඒ දේවල් එක ඒ මිනිස්සයා තමයි පාලකයා. හරිද? අනිත් කිසි හැම දෙනාම ඇඟේ හයියට තමයි මේක කරන් ගියේ. හැබැයි මේ ක්‍රමේ හරියන්නේ නැහැ කියලා තේරුම් ගත්තාම මිනිස්සු මුළු ඉතිහාසයේ පුරාම හෙව්වා මොකද්ද හොඳම පාලන ක්‍රමය. එතෙන්දී අපි දැන් පෙරදිග කතා නොකර නිසා මේ අවස්ථාවෙත් අපි දැන් බටහිර ගැන කතා කරන නිසා ග්‍රීසියේදී ප්ලේ يعني ග්‍රීක දාර්ශනිකයෝ يعني ප්ලේටෝ මේ බෙස්ට් ෆෝම් ඔෆ් ගවර්න්මන්ට් කියන එකේදී ඒගොල්ලෝ හිතුවා හොඳම පාලනය තමයි පිලොසොෆර් කිං. අපි මේ කතා කරන්නේ මීට වඩා අවුරුදු 3000කට විතර කලින්. ඒතකොට එයා තේරුම් ගත්තේ අරම ෆිට කෙනෙක් සවයි වෙලා එයා මිනිස්සුව පාලනය කරනවට වඩා කැලෑ නීතියකට අනුව ඊට හොඳයි දාර්ශනිකයෙක් බඳු රජේ. ඒ කියන්නේ highly educated පාලකේ. හරිද? highly educated පාලකෙක් පාලනය කරන්න ඕන. එයා මේ සමාජ බෙදුව කොටස් තුනකට rational aspect, spirited aspect සහ appetitive aspect කියලා. එතකොට රෂනල් ඇස්පෙක්ට් එක තමයි ඔය පිලොසොෆර් කින් දාර්ශනිකයෙකු බඳු රජතුමා තමයි තර්කානුකූල. එයා විතරයි තර්කානුකූල. අනිත් කිසිම කෙනෙක් තර්කානුකූල නැහැ කියලා එයා බෙදුවා. ඊට පස්සේ ස්පිරිටඩ් ඇස්පෙක්ට් එක තමයි සෝල්ජර්ස්ලා. එයාල තමයි ස්පිරිට් එක තියෙන. එයාල තමයි රජතුමාට තමන්ගේ අර බුද්ධිමත් තීරණ අනුව පාලනය කරන් යන්න ඕන අනිත් බලය දෙන්න ඕන සෝල්ජර්ස්ලා. ඒක එක කොටසක්. ඒ ස්පිරිට් එක රජතුමාටත් නැහැ, සිටිසන්ස්ටත් නැහැ. ඇපටටිව් එලිමන්ට් එක තමයි සිටිසන්ස්ලාට. කොහෙටවත් නැති අය. ඇපටටිව් කියන්නේ තේරෙනවා නිකන් අද මානසිකත්වයෙන් බැලුවොත් මට හෙනව්. ඒ කියන්නේ අපි රෂනාලුත් නැහැ, ස්පිරිටඩ්ුත් නැති විදියටනේ දැන් තියෙන්නේ. එතකොට ප්ලේටෝ මෙතන හැදුවේ උටෝපියාවක්. මොකද කවදාවත් සමාජේ ඔය විදියට සමජාතිය කොටස් තුනකට බෙදන්න බෑ. මිනිස්සු තුල හැඟීම් තියෙනවා, ආවේග තියෙනවා, බුද්ධිමත්කම් තියෙනවා. එතකොට ඔය ඕක වැරදි මතයක් කියලා එයාගේම ගෝලය වෙච්ච ඇරිස්ටෝටල් කියනවා මේ උටෝපියාව කවදාවත් ඇටේන් කරන්න බෑ කියලා. එයා කියනවා එහෙම නෙමෙයි, මේ පාලනයේ පුළුවන් තරම් මිනිස්සු සම්බන්ධ වෙන බහුතරයේ පාලනය තමයි ප්‍රජාතන්ත්‍රවාදී. එයා තමයි ඔය ඩිමොස්ක්‍රටෝස් කියන එක කිව්වේ ඇරිස්ටෝටල්. ඉතින් එදා කියපු එකම තාම මිලින්ද කියනවා නම් මම හිතන්නේ අපේ ප්‍රගමනයක් ප්‍රගතියක් තියෙනවා කියලා. ඒතර බහුතරයේ පාලනයට එහා ගියපු දෙයක් තමයි අද ප්‍රජාතන්ත්‍රවාදී කියලා අපි විශ්වාස කරන්නේ. ඒ තනි පුද්ගල අයිතිවාසිකම්.
ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න අරගෙන ලෝකේ විවිධ තැන්වලට අපි ගියා විවිධ දේශපාලන ක්‍රම පාලන ක්‍රම ගැන කතා කරා දෙන්නම අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන ආරක්ෂා කරගන්න ජනතාව විදිහට අපි මොනවද කරන්න ඕන නෑ මගේ අදහස තමයි මගේ අදහස මේ නාමිනී කතා කරන එකට විරුද්ධ වීමකටත් වඩා මම කියන්නේ මේ අර්බුදේ ඊට වඩා පුළුල් අර්බුදයක් ඒ කියන්නේ අපි අද මෙතෙන්ටපත් වෙන්න හේතුව මේ සංවාද ඇති වෙන්නම හේතුව පහුගිය අවුරුදු 2013 අපි මත එල්ල කළ පීඩනය අපි මත එල්ල කළ බලහත්කාරකම අපි මත එල්ල අපේ සූරා කෑමට අපි ලක් කිරීම ඒ මම කියන්නේ අද ඒක ඒ විදිහටම සිද්ධ කරනවා විනාශ වෙලා තියෙන්නේ ඒ ක්‍රමවේදය විතරයි අද අපි මේ ඩිමොක්‍රසි ගැන කතා කරා ට්‍රේඩ් ගැන කතා කරා හියුමන් රයිට්ස් ගැන කතා කරා තව ගොඩාක් අදහස් ගැන කතා කරා අද අපි මේ අවුරුදු 100කට කලින් සූරා කාපු අය නැවත අපිව සූරා කෑම සඳහා ඒ භාවිතා කරමින් සිටිනවා මම හිතන්නේ එහෙනම් ඒ පිළිබඳව සංවාදයක් කරගෙන යන ගමන් මේ මා ගැන සාකච්ඡා කළ යුතු කියන එකයි මම කියන්නේ නාමිනී මම නම් හිතන්නේ අපි කාට කාට හරි බාහිරව ඉන්න මිනිස්සුන්ට බැන බැන ඉන්නවට වඩා අපි බලන්න ඕන අපි අතින් වෙච්ච වැරදි ටික මොකද මේ පහුගිය අවුරුදු කීපයක කාලය තුළ ඒවට විදේශීය රටවල් මැදිහත් වෙලා අපිට බලපෑම් කරනවා නම් මං හිතන්නේ ඒකත් අපේ දේශීය පාලන ව්‍යුහයේ තියෙන අසමත්කමක් සහ අපිට ඒකට මුහුණ දෙන්න තරම් ඒ ශක්තියක් නොතිබීම අපේ ක්‍රමයේ තියෙන දුර්වලතාවයක්. ඒතර මම හිතන්නේ අපි මුලින්ම තේරුම් ගන්න ඕන අපේ වැරද්ද මොකද්ද? අපි කොහොමද බලය අවභාවිතා කළ තියෙන්නේ? අපි කොහොමද බලය සංකේන්ද්‍ර කරගෙන කටයුතු කළ තියෙන්නේ? අපි කොහොමද අපේ රටේ ආර්ථිකය මේ තරම් බිඳ වැටෙන ආකාරයට වැරදි තීඳු තීරණ සහ අපේ මූල්‍යමය විනයක් නැතුව ගත තීඳු තීරණ ඒ දේවල් පිළිබඳව අපි අවධානය යොමු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ අපේ වැරදි තේරුම් අරගෙන හොඳ රිෆ්ලෙක්ෂන් එකක් ආපස්සට හැරිලා බලලා කරලා අපේ අනාගතය සකස් කර ගැනීමයි වැදගත් වෙන්නේ කියන එකයි මම විශ්වාස කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න එක්කුණු අපේ වැසසහට ආපු මේ දෙන්නටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා තරුණ දේශපාලනඥයෙක් දේශපාලන විචාරකයෙක් ගවේෂකයෙක් මිලින්ද රාජපක්ෂ ඒ වගේම නීතිඥවරියක් තරුණ ලිබරල්වාදී සංගමේ කැඳවුම්කාරිනි ඉතින් නාමිනී පණ්ඩිත මෙනවියට බොහොම ස්තුතියි දෙන්නටම ඉතින් තවත් දවසක අපි මේ වැඩසටහන දෙවැනි කොටසක් එකේනවා මොකද මේ අපි ඉන්නේ තීරණාත්මක වර්ෂයක මැතිවරණ වර්ෂයක අපි ප්‍රජාතන්ත්‍රවාදය පණ පිහිටවල තියන්න නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන නම් අපි බුද්ධිමත් විදියට අපේ ඡන්දය පාවිච්චි කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි බුද්ධිමත් විය යුතුයි. අපේ ජනතාව බුද්ධිමත් කිරීමේ වගකීම සිනතරු අපේත් වගකීමේ කොටසක් කියලා අපි විශ්වාස කරන නිසා තවත් දවසක මේ සාකච්ඡාව දෙවෙනි කොටසක් එක්ක ඔබ මුණ ගැහෙනවා. ප්‍රාර්ථනා කරන ඔබට සුවදායී අනාගතයක්.